ආයුබෝවන් ගොඩක් සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවිව් එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි වෙලාවක් මට දෙන්න. මගේ හොඳම හොඳ යාළුවෙක් මාත් එක්ක තරහ වෙලා තියෙනවා මං කරපු පිස්සු විකාර වැඩක් හින්දා. ඉතින් මං දන්නවා ඒ යාළුවා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලනවා කියලා. මට එයාට කියන්න තියෙන්නේ ප්ලීස් මං කරපු වැරද්ද මං පිළිගන්නවා. ප්ලීස් මට සමාව වෙන්න. අපි ඉස්සර වගේම පුළුවන් නම් එකම එක මැසේජ් එකක් මට දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලගේ වීඩියෝ එකෙන් පුංචි කාලයක් මම වෙනුවෙන් දුන්නට. අපි බලමු දැන් මේ වීඩියෝ එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හදන්නත් අපි පාවිච්චි කරන්නේ ටෙම්ප්ලේට් ලින්ක් එකක්. ඉතින් මම මේ ටෙම්ප්ලේට් ලින්ක් එකේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට අන්න එක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සල්ලාම කරගන්න ඕනේ අන්න ඒ ලින්ක් එක උඩ ක්ලික් කරගන්න එක. ඉතින් මම මේ ලින්ක් එක මෙන්න මේ විදිහට මගේ නෝට් පෑඩ් එකට කොපි කරගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මෙතනින් ඕපන් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් වෙලා ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මේක පල්ලෙහා තියෙන මෙන්න මේ යූස් ටෙම්ප්ලේට් ඉන් කැප් කට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ යූස් ටෙම්ප්ලේට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ඇන් වීඩියෝස් ටික පෙන්නනවා. ඔයා උඩින් ෆොටෝස් වලට මාරු වෙන්න. ඉතින් අපි මේ වීඩියෝ එක හදන්න ෆොටෝස් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාට මෙන්න මෙතන යට ක්ලිප් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ පළවෙනි ක්ලිප් එකට ඔයා දාගන්න ඕනේ ඔයාගේ පුංචි කාලේ ෆොටෝ එකක්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි ක්ලිප් එකට ඔයාගේ දැම් ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම ඒකත් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ ප්‍රිවියු කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔටෝමැටිකලිම අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ උඩ ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒක වෙනස් කර ගන්න පුළුවන්. ඒකට ඔයා මෙන්න මේ ටෙක්ස්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන පළවෙනි ක්ලිප් එකේ තියෙන ටෙක්ස්ට් එක වෙනස් කරන්න පුළුවන් ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේ එඩිට් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට කැමති එකක් ටයිප් කරගන්න පුළුවන්. මම එතෙන්ට බිෆෝ කියලා ටයිප් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඒක ඩන් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන දෙවෙනි ක්ලිප් එකක් තියෙනවා. අන්න ඒක උඩත් ඔයාලට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා අන්න ඒකේ එඩිට් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ටත් ඔයාලට කැමති එකක් ටයිප් කරගන්න. මම එතෙන්ට ආෆ්ටර් කියලා ටයිප් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මම ඒකට මෙන්න මෙතනින් ඩන් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මේ ටෙක්ස්ට් දෙක මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකට සේව් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙන්න මේ එක්ස්පෝර්ට් විත්අවුට් වෝටර්මාක් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට සේව් කරගන්න එක. රයිට්. මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙලා අවසන් වුණා. නමුත් මේ වීඩියෝ එකට ඇවිදilla තියෙන්නේ මේකට ආපු ඔරිජිනල් සවුන්ඩ් එක. ඉතින් අපිට ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක TikTok එකට අප්ලෝඩ් කරනකොට අන්න එතනින් ඔයාට කැමති සවුන්ඩ් එකක් දාගෙන මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම ඔයාට දැන් කියලා දෙන්නම් අපේ ප්‍රිවිව් එකේ තිබ්බ සවුන්ඩ් ට්‍රැක් එක මේ යූස් කරලා කොහොමද මේ වීඩියෝ එක හදාගන්නේ කියලා. ඒකට ඔයාගේ හෝම් බටන් එක ප්‍රෙස් කරලා හෝම් ස්ක්‍රීන් එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා ඕපන් කරලා තියෙන හැම ඇප්ලිකේෂන් එකක්ම ක්ලෝස් කරගෙන අලුතෙන්ම ඔයාගේ CapCut ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ අපි දැන් export කරගත්තු video clip එක select කරලා ඒක අපේ timeline එකට add කරගන්න. රයිට්. ඊට පස්සේ වීඩියෝ ක්ලිප් එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොට select කරලා ඒක delete කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් එක උඩ touch කරලා මෙන්න මේ යට බාර් එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බ වෙනවා volume කියලා option එකක්. ඔයා අන්න ඒක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ volume එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ press කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාට හිර අපේ වීඩියෝ එක පටන් ගන්න කෙළවරට ඇදගෙන ඔයා මෙන්න මෙතනින් back වෙලා මෙන්න මේ audio කියන එක touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ sound කියන option එකක් click කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ෆයිල් මාක් එක ක්ලික් කරලා මෙන්න මේ from device කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙන්න මේ සර්ච් බාර් එකේ මම මේ සර්ච් කරන විදිහට beat shake 214 කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ MP3 එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මේ plus mark එක ක්ලික් කරලා ඒක අපේ timeline එකට add කරගන්න. රයිට්. ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් play කරලා මේකේ preview එක බලන්න. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන එක ටච් කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතලේ press කරලා මේ වීඩියෝ එක ඔයාගේ ඩිවයිස් එකට save කරගන්න එක. රයිට්. ඉතින් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ.
ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත් මලුත් වීඩියෝකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.